හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සීල් දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අයිලනි කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ 11 ශ්‍රේණියේ දුර පුතාලා දත් පොඩි දුවක් උස එක තමයි එකතුලා ඉන්නේ ඉතින් පුතේ දැන් ශ්‍රී ලංකා තුල පවතින මේ වර්තමාන විදුලි අර්බුදය සහ අනෙකුත් සියලුම ආර්ථික ප්‍රශ්න හැම දෙයක්ම බැලුවට පස්සේ ඇත්තටම ඉතින් අපිට පේන්නේ වර්තමානයේ මේ යන විදියට දෙයක් අපිට හිතා ගන්න අමාරු මේ වාතාවරණයත් එක්ක නමුත් ඔබට මේ හැම දෙයකටම පුතේ ප්‍රතිඵල ඔබේ මේ හැම දෙයකටම විසඳුම හොයාට ඔබට ලබා ගන්න තියෙන එකම සම්විස්ථානයේ බවට පත් වෙලා තියෙන පුතේ අධ්‍යාපනය විතරයි. ඉතින් මේ අධ්‍යාපනය නිසියාකාර විදියට කරන එක තමයි අපේ දුල පුතාලගේ තියෙන එකම වගකීම සහ අපේ දුල පුතාලගේ තියෙන එක දෙකම යුතුකම. ඉතින් අපේ දුල පුතාලත් එක්ක දැන් අපේ අද 11 ශ්‍රේණියේ දුල පුතාලත් එක්ක දැන් අපි ගුරුවරයෙක් විදියට පොඩිතුවා කුස ඇත්තටම දැන් ඔබ ඔයාලට 11 වසරේ පාඩම් වලින් පාඩම් දෙකක් අංග සම්පූර්ණව කතා කරලා ඉවර කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ තුන්වෙනි පාඩම තමයි අපි දැන් කතා කරගෙන යන්නේ. ඒ තමයි පුතේ අපේ රට ගැන. ඒ කියන්නේ එමුදු තායිනාඩු අපේ තුන්වෙනි පාඩම එමුදු තායිනාඩු අපේ මව් රට ගැන තමයි අපි දැන් මේ වෙලාවේ කතා කරන්නේ. ඉතින් පළවෙනි වාරක ගාල පාඩම් හතරෙන් මේ වෙද්දී අපි පළවෙනි පාඩම් දෙක සම්පූර්ණ කතා කරලා අවසන් කරලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ තව පාඩම් දෙකයි පළවෙනි වාරක අදාළව. දැන් මේ වෙද්දී තුන්වෙනි පාඩමෙත් අපි මධ්‍යම මැද කොටස දක්වා ආවිල්ලා තියෙනවා. ඉතින් ආරම්භයක් ලබාගෙන ඉතින් ඇත්තටම අද අපි එදා ගිය සතියේ කතා කරපු ඒ කොටස් ටිකේ අවසාන ක්‍රියාකාරකම් දක්වා අද අපි කතා කරනවා. ඉතින් අද කොඩිතු ඔෆිස් වැඩ කරන ප්‍රමාණයට වඩා අද ඔබ වැඩ කරන්න ඕන. ඉතින් ඒ ඔබ වැඩ කරන ඒ ප්‍රමාණයත් එක්ක තමයි ඔබේ මේ පෑය විනාඩියේ කොච්චර පළදායි විදියට ඔබට යෙදෙනවද නැද්ද කියලා පුතේ ඔබටම තීරණය කෙරෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් හොඳට ඔළුවේ තියාගෙන පියම් අපි අපේ වැඩේට. ඉතින් මොන ප්‍රශ්නයක් ආවත් අපි ඒවට නොබියව සූදානමින් මෙරටික කරන්න ඕන. ඉතින් ඒක තමයි පුතේ අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔබ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙනවා. ඉතින් එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් අපි ලැබුණු අත්දැකීම් එක තමයි අපි මේ බයිනට කතා කරන්නේ. ඉතින් තරඟකාරීත්වය කියන එක පුතේ අන්ත එක තරඟකාරීත්වයක් නැතුව කිසිම අවස්ථාවක කිසිම දෙයක් ළඟා කර ගැනීමටත් කිසිම දෙයක් Tamanට ලබා ගැනීමටත් කරන්න බෑ පුතේ. ඉතින් අපි හැම තිස්සෙම කරන්න ඕන අපේ අභියෝගවලට සූදානම් වෙන එක. ඉතින් මේ අභියෝගත් එක්ක යන ගමනක විදුලිය අරුදේනවා. ඒ හැම දෙයක් මේක අපේ දුර පුතාලත් එක්ක වැඩ කරන්න අපේ ගුරුවරු විදියට අපි සූදානම් වෙලා ඉන්න අපේ ආයතනය තුළ. ඉතින් හොඳ විදියට අපේ වැඩ ටික කරගෙන තමයි අපේ සූදානම් වෙන්නේ. හරි. අපි යන අපේ අච්චු පොතට. අච්චු පොතේ 27 වෙනි පිටුව බලන්න. සර් දැන් ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න. එතකොට ලේසියෙන් අපේ දුර පුතාලට ඒ වැඩ ටික කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපේ දුර පුතාලට දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා පොඩි තුවක් සර්. අපේ දුල පුතාලත් එක දැන් අපිට කතා කරන්න තියෙන පාඩම. ඉතින් ඒ පාඩම තුල බලන්න හරි අවබෝධයෙන් අපි අපේ දුල පුතාලත් එක්ක කතා කරලා තියෙන පුතේ මෙන්න මේ පාඩම. අපේ දුල පුතාලත් එක්ක කතා කරේ මෙන්න මේ පාඩම. අපිට කතා කරන්න තියෙන මේ ක්‍රියාකාරකම් අංක දෙක. ඉතින් අපි මෙච්චර දවසක් කතා කරපු ඒ දීර්ඝතම පාඩමේ මේ පුංචි ක්‍රියාකාරකම් එක තමයි අපිට අද දවසේ දෙවිල යන්න තියෙන්නේ. ඉතින් අපි හොඳ අවබෝධයෙන් ඒ ටික මොහොමද කරන්න තියෙන්නේ කියලා අපි ඒක පිළිබඳව යෙදෙමු. හරි. පෙළගන්න සීල දෙනාම අච්චු පොතේ 27 වෙනි පිටුව. පෙළගන්න අච්චු පොතේ 27 වෙනි පිටුව ඉක්මනට. පෙළගන්න අපේ දුන්න පුතාල ඔක්කොම අච්චු පොතේ 27 වෙනි පිටුව. පෙළගන්න අච්චු පොතේ 27 වෙනි පිටුව. හරි. ෂෙඩ් පාඩු ඉරඳු පාරුංගල් පඩංගලුක්කු පොරුත්තමාන සොල්ලෙයි තෙරින්නු ඉනෙයියුංගල්. බලන්න පුතේ දැන් අපි අර පැරග්‍රාෆ් එකක්, ඒ කියන්නේ පුතේ විශාල පෙරිය පන්දිහේ විශාල ඡේදයක් එක කතා කරපු දේවල් ආශ්‍රයෙන් තමයි අපේ දුල පුතාලට මෙන්න මේ මෙවැනි ක්‍රියාකාරකම් යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් එක බැලුවට පස්සේ අපේ දුල පුතාලට ඇත්තටම අවධානයෙන් ඉඳලා මේ වගේ දේවල් ඉක්මනටම කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි මෙතන කතා වෙනවා. ඉතින් මේකෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ගන්න බලමු. හරි. බලන්න පුතේ පඩංගලුක්කු පොරුත්තමාන සොල්ලේ පොඩකින්ද. හරි.
படங்களுக்கு பொருத்தமான சொல்லை தெரிந்து இணையுங்கள் லியாகமு தேர்வுக்குதே பின்தூரவலட்ட கலப்பென ஹரி அவபோதில் லியாகன்னு பின்தூரவலட்ட கலப்பென வச்சனய தோரா பின்தூரவலட்ட கலப்பென வச்சனய தோரா பின்தூரவலட்ட கலப்பென வச்சனய தோரா யா கரன்ன இணையுங்கள் யா கரன்ன பின்தூரவலட்ட கலப்பென வச்சனய தோரா 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 யா கரன்ன හරි නේද? හරි බලමු. හරිම ලේසි මේක කොහොමද යන්නේ කියලා මම ඔයාලට නැවතත් කියලා දෙන්නම්. දැන් බලන්න මේ මෙතන පේනවා රූප ටිකක්. රූප තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12. 12 12 படங்களை உள்ளது. ඒ කියන්නේ පින්තූර මෙතන තියෙනවා 12ක්. ඔය පින්තූර 12ට ගැලපෙන වචන 12කුත් ඉදිරියෙන් තියෙනවා. හරිම ලේසි. මොකක් දන්නවද කරන්න තියෙන්නේ? මේ පින්තූර වලට ගැලපෙන වචනය යා කරන්න තමයි අපේ දුවලු පුතාලට තියෙන්නේ. සර් තව ලේසි කරනවා. සර් ඔයාලට ලබා දෙනවා මේ වගේ තේරුම් ටිකක්. එතකොට අපිට මේක තව ටිකක් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ දුවලු පුතාලට මේකෙන් කොටුවක් සර් පුංචි ප්‍රශ්නයකුත් දෙනවා. එතකොට ඒකත් තව ග්‍රහණය කරගන්න ලොකු උදව්වක් වෙයි. හරි බලමු අපි මුදලාංශ වල නල්ලූර් කන්දුවසාමි කෝවිල් නල්ලූර් කන්දුවසාමි කෝවිල් ලියාගමු පුතේ නල්ලූර් කන්දසාමි කෝවිල ලියාගමු අපි නල්ලූර් කන්දසාමි කෝවිල මුදලාංශ වල නල්ලූර් කන්දුවසාමි කෝවිල් නල්ලූර් කන්දසාමි කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල් නල්ලූර් කන්දසාමි කෝවිල මුදලාංශ වල නල්ලූර් කන්දුවසාමි කෝවිල් අடுத்த சொல் இரத்தின கற்கள் புதே இரத்தினம் කියන්නේ මැණික් කට්කල් කියන්නේ ගල් ඉරත්තිනම් කට්කල් කියන්නේ මැණික් ගල් ලියාගමු ඉරත්තිනම් කට්කල් මැණික් ගල් හරිම ලේසි ඉරත්තිනම් කට්කල් මැණික් ගල් ඔය වචනත් එක්ක හොඳට යෙදෙන්න ඔය වචනත් එක්ක අපේ දුන්න පුතාලා හොඳට යෙදෙන්න හේතුව තමයි මේකෙන් පස්සේ සර් පුංචි ක්‍රියාකාරකම් දෙනවා කරන්න ඉතින් ඒක මේ වෙලාවෙම ඔයාලත් එක්ක කතා බහ කරනවා ඉතින් ඔයාලට ලේසි පුතේ එතකොට මොන දෙයක්ම ග්‍රහණය කරගන්න ඕන එහෙම තමයි විෂයක් ඉගෙන ගන්න ඕන ඉතින් මේ වෙලාවෙ ඉගෙන ගන්නම ඇරෙන විකල්පයක් නෑ පුතේ ඔයාලට ඔයාලගේ ජීවිතේ දිනා ගන්න ඉතින් හොඳ අවබෝධයෙන් නියමර වැරදි කරමු අපි හරි බලන්න දෙවනි වචනේ ඉරත්තින කට්ක ඉරත්තින කට්කල් බලන්න ඉරත්තින කට්කල් මැණිගල් ඉරත්තින කට්කල් මැණිගල් මෙතන කොණිතුවක් උස තේරුම කතා කරද්දිම අපේ දූල පුතාලට පුළුවන් හරිම අවබෝධයෙන් පින්තූර වලට ගැලපෙන විදියට යා කරන්න ඒක මෙතන කරගන්න ඕන නිසා තමයි අපේ දූල පුතාලත් එක මෙච්චර හිමි පුතේ මේ වෙලාවකම කරන්න කියලා කියන්නේ එතකොට අපිට අඩු කාලයකින් වැඩ ගොඩක් කරගැනීමේ හැකියාව තියෙනවානේ බලන්න තුන්වෙනි වචනය නාගමරම් කියන්නේ නාගස ලියාගන්න නාගමරම් නාගස නාගමරම් නාගස මූල රාම්ෂොල් නාගමරම් නාගස නාගමරම් නාගස නාගමරම් නාගස නාගමරම් නාගස සරි අடுத்த ෂොල් සාදික්කයි සාදික්කා එළදුම්ගල් සාදික්කයි සාදික්කා ස
සාධිකායි සාධිකා සාධිකායි සාධිකා සරි අලුත ෂොල් තේයිලෙයි තේකොළ 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 සරි අදත් ෂොල් කරුවා කියන්නේ කුරුළු ලියාගමු කරුවා කුරුළු ලේසියෝවා කරුවා කුරුළු කරුවා කුරුළු කරුවා කුරුළු අදත් ෂොල් කරාබු කියන්නේ පුතේ කරාබු නැටි ලියාගන්න කරාබු කියන්නේ කරාබු නැටි කරාබු කියන්නේ කරාබු නැටි හරිම ලේසි කරාබු කියන්නේ කරාබු නැටි කරාබු කියන්නේ කරාබු නැටි අදුත්ත ෂොල් කාටු කෝලි වලි කුකුලා පුතේ කාඩු කියන්නේ කැලය කෝලි කියන්නේ කිකිලි නමුත් කාටු කෝලි බලන්න සේවල් සේවල් කියන්නේ කුකුලා කෝලි කියන්නේ කිකිලිය විරාට් කෝලි නෙවෙයි හරිද කට්ටු කෝලි කියන්නේ වලි කුකුලා තියාගමු කට්ටු කෝලි වලි කුකුලා කට්ටු කෝලි වලි කුකුලා කට්ටු කෝලි වලු වලි කුකුලා වලි කුකුලා වලි කුකුලා කට්ටු කෝලි වලි කුකුලා අදුත්ත ෂොල් ඉරබ්බර් කියන්නේ රබර් ලියාගන්නේසි ඉරබ්බර් කියෙද්දිම වචනේ එනවා ඉරබ්බර් රබර් ඉරබ්බර් රබර් ඉරබ්බර් රබර් ඉරබ්බර් රබර් අදුත්ත ෂොල් මිලහු කියන්නේ ගම්මිරිස් ලියාගන්න මිලහු කියන්නේ ගම්මිරිස් මිලහු කියන්නේ ගම්මිරිස් මිලහු කියන්නේ ගම්මිරිස් 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 මිලහු කියන්නේ ගම්මිරිස් මිලහු කියන්නේ ගම්මිරිස් ඊළඟ වචනේ පුතේ ඒලම් කියන්නේ එනසාල් ඒලම් කියන්නේ එනසාල් කේලම් නෙවෙයි ඒලම් කියන්නේ එනසාල් ඒලම් එනසාල් ඒලම් එනසාල් අදුත්ත ෂොල් මර අනිල් මරානිල් නෙවෙයි පුතේ මර අනිල් කියන්නේ දඬුලේනා මර අනිල් දඬුලේනා මර අනිල් දඬුලේනා මර අනිල් දඬුලේනා බලමු අපි පළවෙනි වචනය බලන්න නල්ලූර් කන්දුවසාමි කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල අපි බලමු පිළිතුරු ටික පසුව මුලින් අපි නැවත තේරුම් ටික බලාගමු වචන ටිකේ ඒතුර ලේසි නැහැ බලන්න අදුත්ත ෂොල් ඉරතින කට්කල් මැණිගල් මූන්රාම් ෂොල් නාගමරම් නාගස අදුත්ත ෂොල් සාධිකායි සාධිකා අදුත්ත ෂොල් තේජිලෙයි කියන්නේ පුතේ තේකොළ කරුවා කියන්නේ කුරුඳු කරාබු කියන්නේ කරාබු නැටි කට්ටුකොලි වලි කුකුලා ඉරබ්බර් කියන්නේ රබර් මිලහු කියන්නේ පුතේ ගම්මිරිස් ඒලම් කියන්නේ එනසාල් මර අනිල් කියන්නේ කවුද දඬුලේනා ඔන්න ඔය වචන ටික ඉතාමත්ම වැදගත්
අපි ඔය වචන ටිකත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි දූල පුතාලා ඔය පින්තූර වල ගැලපෙන එක දැම්ම යා කරන්න යන්න එපා. හේතුව තමයි දැන් සර් ඉදිරියට දෙන ක්‍රියාකාරකමත් එක්ක ඔක නියමට කරන්න පුළුවන්. දැන් අපේ දූල පුතාලාගේ නෝට් එක ගොඩක් කම්ප්ලීට් වෙලා තියෙන්නේ සර් පොත් ටික බැලුව සමහර අයගේ. ඉතින් සමහර අය සර්ට WhatsApp කරලා තිබ්බ ෆොටෝ ගහලා PDF එකක් හදලා පාවාගලා තිබ්බා. ඉතින් පුතේ ඒව තමයි උනන්දුව කියලා කියන්නේ. දැන් ලියන පොත් අරගෙන දිනේ දා ගන්න ඔක්කොමලා लिए ने पोत तारा के ने दूल्हे पुतारा दिने दागा निकमंड अदा देदास निकमंड दिने दागा मो वैडिवेला गाने पाए वट पुते लिए ने पोत तारा दिने दागे ने लिया गाने टॉपिक के का क्विडियट शेड पारु रंडु किया ला देंगे वाला टा लिए ने पोते ये वो रूपांतरित ने हिमकरण बह है ඉතින් ඒක නිසා සර්ව ක්‍රියාකාරකම හොඳට ඔළුවට යන්න තමයි මේ වැඩේ කරන්නේ. ලියා ගන්න පුතේ මාතෘකාව ෂේඩ් පාඩු ඉරළු. ෂේඩ් පාඩු ඉරළු. ෂේඩ් පාඩු ඉරළු. හරි නේද? මම කරා අද දිනේ දාලා ලියා ගන්න ෂේඩ් පාඩු ඉරළු කියලා. හරි ලියන පොත් අරගෙන ෂේඩ් පාඩු දෙන්න කියලා දාගෙන ඉවරනම් ඉවරයි නේද හෑන්ඩ් රිස් මාක් එකක් දාලා පොඩ්ඩක් බලන්න දුල පුතාලා ආ තාම නේනවද ලිය ප්‍රශ්නයක් නැහැ ලියන්න 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 රිකුල්ල 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 වැඩි වෙලා ගන්න පොවට මං කරා ඉතින් වැඩේ හරිද ප්‍රශ්නයක් ලියාගම මේ විදියට පහත සඳහන් ඉක්මන් කරන්න පහත සඳහන් ප්‍රශ්නයක් ලියාගන්න මේ විදියට පහත සඳහන් සිංහල වචනවලට ගැලපෙන හරිම අවබෝධය උඩ ක්‍රියාකාරකමයි දෙකම යනවා එතකොට ලේසි වැඩි පහත සඳහන් පහත සඳහන් සිංහල වචනවලට ගැලපෙන පහත සඳහන් සිංහල වචනවලට ගැලපෙන පහත සඳහන් සිංහල වචනවලට ගැලපෙන සිංහල වචනවලට ගැලපෙන දෙමළ වචන පහත සඳහන් සිංහල වචන වලට ගැලපෙන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න පහත සඳහන් සිංහල වචන වලට ගැලපෙන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පහත සඳහන් සිංහල වචන වලට ගැලපෙන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න එකයි සර් කිව්වේ ඔය ක්‍රියාකාරකම් ටික වගේම කරන්න තියෙන හැමදේම හොඳට අවබෝධයෙන් කරන්න කියලා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ පුතේ.
सिग्नल प्रश्न अभी एक विकल्प लबा दीन आयतने मुखद वाल रिकॉर्डिंग लबा दिन अटे श्रीलंका पावन मे वर्तमान पत्ते अपे दूलपुता विटक विदुले प्रश्न अब हेम गुरुर विद्य तो मूल पाणी अभी दंडवादा එතකොට අපේ දූලපුතාලට අපි ලබා දෙන අත්දැකීමත් එක්ක අපේ දූලපුතාලට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක මෙතන ලබා දෙන්න අපි කැප වෙන උපරිම ඉතින් ඒකෙන් හොඳ ප්‍රයෝජනයක් ගමුවා. හරි. පළවෙනි වචනය ලියා ගන්න මැනිගල් වචන 10ක් වගේ දෙන්නම්. පළවෙනි වචනේ මැනිගල් පළවෙනි වචනේ පුතේ මැනිගල් ඉඳ තියන්න देवनी वचने ना गस देवनी वचने ना गस देवनी वचने ना गस ना गस ना गस ना गस अड़ते शॉल कुरुदु ඊළඟ වචනය පුතේ කන්දසාමි කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල නෙවෙයි නිකං කන්දසාමි කෝවිල ලියද්දි හොඳ අවබෝධයෙන් ලියන්න කන්දසාමි කෝවිල කන්දසාමි කෝවිල කන්දසාමි කෝවිල හරි ඊළඟ වචනේ ලියා ගන්න කරාබු නැටි खराबु नटी खराबु नटी खराबु नटी खराबु नटी खराबु नटी खराबु नटी वचने वाली कुकुला वाली कुकुला वाली कुकुला वाली कुकुला वाली कुकुला अड़ शोल रबर रबर rubber 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 ඊළඟ වචනේ පුතේ ගම්මිරිස් 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 ඊළඟ වචනේ පුතේ දඬුලේනා 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 ඊළඟ වචනේ එනසල් ඊළඟ වචනේ එනසල් 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 හරි ඔන්න ඔය ක්‍රියාකාරකමේ හැම දෙයක්ම ග්‍රහණය වෙන්න තමයි ප්‍රතිවක් උස ඔන්න ප්‍රශ්නේ දුන්නේ දැන් අපේ දූල පුතාලට ස දෙනවා විනාඩි 5ක කාලයක් හරි අවබෝධයෙන් ගැළපෙන පිළිතුරු ටික ගැළපෙන විදියට ලියන පොතට ගන්න සහ යා කරන්න ස ඊට පස්සේ ඔයාලත් එක්ක මේ ක්‍රියාකාරකම ඩිස්කස් කරනවා අද මේ ක්‍රියාකාරකම් ටික අපේ දූල පුතාලට එක්ක හොඳට ග්‍රහණය වෙන්න ඕනේ
එතකොට බලන්න මේ ක්‍රියාකාරකම්ට ඉදිරියට තියෙන ක්‍රියාකාරක ටිකද උත්සාහවත් වැඩගත් ක්‍රියාකාරක. ඉතින් මේ ක්‍රියාකාරකම් එක යන්න නම් අපි මේවා හොඳට යෙදෙන්න ඕන පුතේ. ඉතින් ඒක පිළිබඳව ඔළුව තියාගන්න හරි කරන්න බලන්න. තමක පහසුවෙන් කරන්න පුළුවන් ටිකක් තියෙන්නේ. අපි දුන පුතාල කරමු බලන්න හරි අවබෝධයෙන්. වැඩි වෙලාවක් යන්නේ නැහැව කරන්න. ඉතාමත්ම සරලයි. දැන් සර තේරුම දීලා තියෙන අවශ්‍ය වෙන විදිහට අපි දුන පුතාලට තියෙන්නේ හරි අවබෝධයෙන් ඕක ග්‍රහණය කරගෙන කරන්න විතරයි. කරන්නක බලන්න දැන්. හරි අවබෝධයෙන් කරන්න බලන්න. मेचर दस प्रतिपल हमें ඔය ක්‍රියාමාර්ගත් එක්ක තමයි යන්නේ පුතේ දරුවන්ට එපා වෙච්ච දෙමළ විශ්ේ යථාර්ථයට පත් කරේ ඉතින් අපි ඔය විදියට පුංචි පුංචි උපක්‍රම යොදලා අපේ දරුවන්ට අනුපාඩු තේරුම් කරලා දීලා ඉතින් මේ හැම දෙයක් එක්කම යන ගමනක ප්‍රතිඵලයක් විදියට තමයි ඇත්තටම ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ ඉතින් අපේ දුන පුතාලට තමයි ලේසියෙන් වැඩ ටික කරගන්න මේ හැකියාව තියෙනවා කරුම් බලන්න හරි අවබෝධයි प्रयोजन दंड होने के
මං කරමු. ලස්සන්ට කරන්න පුළුවන් ඕවා. අවශ්‍ය වෙන දේ දැන් දීලා තියෙන්නේ. හරි. වැඩ කළා ඉවර අය සියලු දෙනාම හෑන්ඩ් රේස් මාක් එක දාන පුරුද්ද තියාගන්න. එතකොට අපිට වඩා පහසුවෙන් වැඩේ කරන්නේ හැකියාව තියෙනවා පුතේ. වැඩ කළා ඉවර අය ඔක්කොම හෑන්ඩ් රේස් මාක් එක දාන පුරුද්ද තියාගන්න. එතකොට අපිට අඩු කාලයකින් වැඩ ගොඩක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක කුරු වෙමු. හැමදාම ඉතින් සර් කියන්නේ ඒකයි ඔන්ලයින් කරගන්නවා කිය ඔන්ලයින් කරගත්තොත් ඇත්තටම ඒක ෆිසිකල් පන්තියකට එනට වඩා ලොකු වැඩක් පුතේ. හේතුවක් තියෙනවා. දැන් ෆිසිකල් පන්තියකට අපිට එන්න කිව්වොත් බලන්න මඟ වියදම, අපේ කාලය නාස්ති වීම, අපේ ශ්‍රමය මහන්සි වීම, දීමාපියන්ගේ ශ්‍රමය. ඔය හැම දෙයක් එක්කම බලද්දී අපිට ඔන්ලයින් ක්ලාස් එකකින් පුතේ කරගන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක කරගන්න දවුදුල පුතාලා කරගන්නවා. හේතුව තමයි අර කොවිඩ් සිටුේෂන් එක තිබුණු අවස්ථාවල, ඒ කියන්නේ කොරෝනා කාල සීමාව තුල ඔයාලා දන්නේ නැති වුණාට පුතේ ඔන්ලයින් වලින් ගොඩක් දරුවෝ තමන්ගේ ප්‍රතිඵලය කන පිට ගහගත්තා. ඉතින් කන පිට ගහගත්ත කියලා කියන්නේ ගොඩාක් දුල පුතාලා පුතේ හොඳටම වැඩ කළා. ඒ අයගේ ප්‍රතිඵලය හදාගත්ත පුතේ ඔන්ලයින් ක්ලාසස් වලින්. ඉතින් ඇත්තට මේ අයගේ ප්‍රයෝජනේ අරගත්තා. ඉතින් අපි ගොඩක් දුල පුතාලා දන්නවා පුතේ ගැන. ඉතින් ඔයාලට මේ ලබා දෙන මේ අත්විකාරම සහ මඟ පෙන්වීම කිසිම අවස්ථාවක පුතේ නැති කරගන්න එපා. ඒක අංක 1. හොඳට මතක තියාගන්න. ඒක තමයි අංක 1 විදියට ඔයාලා මතක තියාගන්න. එතකොට අපේ දුල පුතාලට තාමත් පහසුවෙන් හොඳ ප්‍රතිඵලයකට යාමේ හැකියාව තියෙනවා පුතේ. හරි. වෙලාව ඇති නේද? සමහර වෙනවද? ආ ඇති. දැන් ඇති පුතේ. කාලය ඇති අපි සාකච්ඡා කරමු. මුදලාම් ෂොල්ස් මුලින්ම මේ ක්‍රියාකාරකම සාකච්ඡා කරනවා. එතකොට අපේ දුල පුතාලට කිසිම ප්‍රශ්නයකින් තොරව ගැළපෙන පිළිතුරු ටික සොයා ගැනීමේ නිදහස තියෙනවා. හරි බලමු අපි. මුදලාම් ෂොල් නල්ලූර් කන්දුවසාමි කෝවිල්. නල්ලූර් කන්දසාමි කෝවිල. මේකට එන්න ඕන. මෙන්න මේ පින්තූරය. ඒක හරියට යා කරපු අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක්. ඒක හරියට යා කරපු අය නියමයි. හොඳයි. එක්කෙනෙක්ද එක්කෙනෙක්ද වැරදිද දා කරලා තියෙන. ආ එයාත් හරි. හරි. ඉරන්දාවද ෂොල් ඉරතිනක්කක් මැනිග්ගල්. බලන්න පුතේ. ඉරතිනක්කක් මැනිග්ගල්. මොකක්ද දෙන්න ඕන? මෙන්න මේ රූපය. හරිම ලේසි. හරිම නියමයි. හරි. බලන්න. ඊළඟ වචනය පුතේ අන්නාරය. ඊළඟ වචනය නාගමරම් නාගස. එකෙන්න ඕන මෙන්න මේ අන්තිම රූපෙට. හරි. ඊළඟ වචනය සාදික්කායි සාදික්කා. සාදික්ක ගැලපෙන රූපය මේක. තේජිලෙයි කියන්නේ පුතේ තේකොළ. තේජිලෙයි කියන්නේ තේකොළ. එතකොට සාදික්කා කියන එක මේක. තේජිලෙයි කියන්නේ තේකොළ. තේකොළ කියන එක එන්න ඕන මෙන්න මේකට. හරි. කරුවා කියන්නේ කුරුඳු. කරාබ්බු කියන්නේ කරාබු නැති. ඊළඟට පුතා කාටු කෝලි කියන්නේ වලි කුකුලා. ඉරබ්බර් කියන්නේ රබර්. හරිම ලේසි. මුළහු කියන්නේ ගම්මිරිස්. ඒලම් කියන්නේ මොනවද? එන සාල්. ඒලම් ඒලම් මේ තියෙන්නේ. ඒලම් කියන්නේ එන සාල්. අන්තිම වචනය මර අනිල් කියන්නේ දඬුලේන. ඔන්න ඔය විදිහට තමයි පුතේ. ඒකේ පිළිතුරු ටික එන්න ඕන. හරිම නියමයි කියලා කට්ටිය ආකරගන්න බලක්. ඉක්මන් කරා. හරිම නියමයි කියලා කට්ටිය ටික ආකරගමුකෝ අපි ඕක. එතකොට ලේසි වැඩේ. ඒ සැරේම වැඩේ කරලා දාන්න. එතකොට කිසි ප්‍රශ්නයකින් තොරව අපේ දුල පුතාලට වැඩේ කරන්න පුළුවන්. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න එපා වට උන්තාවත පහසුවෙන් කරන්න පුළුවන් අභ්‍යාස පුතේ ඔබට වැඩි වෙලා ගන්න එපා ඒක ලොකුම ලොකු අපරාධයක් වැඩි වෙලා ගන්න එක ඇත්තටම ලොකු අපරාධයක් ඉතින් ඒක නිසා හොඳ අවබෝධයෙන් ලස්සනට ඔබට ඉක්මනටම වැඩ කරන්න එතකොට අපිට ලේසියෙන් වැඩ ගොඩක් දවසකට කරගැනීමේ හැකියාව තියෙනවා හරි නේද හරි ඔන්න ඔය විදිහට තමයි ඒකේ පිළිතුරු ටික එන්න ඕන මම හිතනවා දැන් ඔයාලා ඔක්කොම මේක හරියට වැඩේ කරගත්ත කියලා
ඔන්න ඕකෙන් පස්සේ ඔයාලට දැන් සර් ලියන පොතට දුන්න ක්‍රියාකාරකමත් ලස්සනටම ඒකේ පිළිතුරු ටිකක් ලියාගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒක සර් කතා කරන්න ඕනේ නැහැ. හේතුව තමයි මෙතන වචන ටිකේ ඉංග්‍රීසිම තියෙනවා. බලන්න පළවෙනි වචනේ නල්ලූර් කන්දසාමි කෝවිල. ඒක සර් දුන්න වචනේ මොකද්ද? කන්දසාමි කෝවිල කියලා. ඒතකොට නල්ලූර් කියන කෑල දාන්න ඕනේ පුතේ. කන්දසාමි කියන කෑල විතරක් දාන්න ඕනේ. හොඳටම ප්‍රමාණවත්. එතකොට ඒක හරි. දෙවෙනි වචනේ ඉවත්ිනක් කට්ටල් මැණික් ගල් ඊළඟට නාගමර නාගස ඊළඟට සාදික්කායි සාදික්කා ඊළඟට තේයිලේ තේකොළ කරුවා කියන්නේ කුරුඳු කරාබ්බු කියන්නේ පුතේ කරාබු නැටි කර්ටුක් කෝලි කියන්නේ වලි කුකුලා ඉරබ්බර් කියන්නේ රබර් මිලහු කියන්නේ ගම්මිරිස් ඒලම් කියන්නේ එනසාල් මර අනිල් කියන්නේ වා දඬු ලේනා ඔන්න ඔය විදිහට තමයි එතන පිළිතුරු ටික එන්න ඕන ඒක ඉවරයි නේද විනාඩි දෙකක් දෙන්න ඉක්මන් කරලා එක් කරගන්නකො ඉක්මන් කරලා ගැලපෙන වචන ටික ගන්න ඒක ඉවර අය ගන්න අච්චු පොතේ 28 වෙනි පිටුව අච්චු පොතේ ගන්න 28 වෙනි පිටුව හරිම ලේසි හරි නේද 28 වෙනි පිටුව ඉක්මනට ගන්න 28 වෙනි පිටුව ඉක්මනට ගමු හරි අවබෝධයෙන් උපන් කරමු ඒ ක්‍රියාකාරකම ඒ ක්‍රියාකාරකම ඉවරය ලියන පොතේ සහ අච්චු පොතේ දෙන ක්‍රියාකාරකම ඉවර සියලු දෙනාම පෙළ ගන්න ඊළඟ පුතුව අදුප්ත ෂෙයාර් පාඩු පාඩුවල් ඊළඟ ක්‍රියාකාරකම අපි බලමු ලස්සනට වැඩේ කරන්න පුළුවන් අවස්ථාවක් හොඳ අවබෝධයෙන් ඔළුවට දාගෙන ඊමට වැඩ ටික කරමු ඉක්මන් කරන්න ඉක්මන් කරමු වැඩි වෙලා ගන්න එපා ඉවරද වැඩේ හරි බලමු අපි ඊළඟ එක හරි අපි බලමු බලන්න ෂේප් පාඩු මූන්රු ක්‍රියාකාරකම තුන බලමු අපි වැඩි වෙලා ගන්නේ නැතුව පුතේ ඔය හැම ක්‍රියාකාරකමක්ම පාදක වෙලා තියෙන්නේ අපේ දුල පුතාලත් එක්ක කතා කරපු අර මේ අන්තර්ගතයත් එක්ක අර විශාල පන්දිහේ ඒ කියන්නේ විශාල ඡේදයක් කතා කරේ අන්න ඒකෙන් තමයි අපේ දුල පුතාලට මේ හැම දෙයක්ම ගොනු වෙලා තියෙන අපි බලමු මොකක්ද මේ මේක කියන්නේ කියලා බලන්න පුතේ පින්වනු වන වට්‍රේ ආසිරියරින් උදවියුඩන් සෙමිමඩුන්ගල් පඩතික්කු පොරුත්තමාන ඉලක්කතිනේ ඉදුංගල් හරි අවබෝධයෙන් බලමු පුතේ පින්වරු වන වට්‍රේ ආසිරියරින් උදවියුඩන් සෙමිමඩුන්ගල් ලියාගමු පහත සඳහන් පින්වනු වන වට්‍රේ පහත සඳහන්
වැකි වලට ලියාගන්න පහත සඳහන් වැකි වලට 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 ආසිරියරින් උදවියුඩන් සෙවිමන් උංගල් ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පහත සඳහන් වැකි වලට ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පහත සඳහන් වැකි වලට ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පහත සඳහන් වැකි වලට ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පහත සඳහන් වැකි වලට ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පද පඩතික්කු පොරුත්තමාන ඉලක්කත්තිනේ ඉදුංගල් එයා ගන්න පින්තූර වලට ගැළපෙන හරි අවබෝධයෙන් ලියන්න පින්තූර වලට ගැළපෙන පින්තූර වලට ගැළපෙන අංකය යොදන්න 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 බලන්න හරි අවබෝධයෙන් ඉතාමත්ම වැදගත් වූ වැඩක් තමයි දැන් කරන්න හදන්නේ පුතේ අපි මේ වෙලාවේ මොකද වැඩ ටික කරගෙන යමු ලියන පොත් අරගෙන ඉක්මනට දාගන්න ටොපික් එක ෂේඩ් පාඩු මූණු කියලා ඉක්මනට දාගන්න අනුමාත්‍රකාවක් විදියට වගේ ෂේඩ් පාඩු මූණු කියලා ඉක්මන් කරන්න ෂේඩ් පාඩු මූණු කියලා දාලා ලියාගන්න මේ වාක්‍ය ඔය වාක්‍ය ලියන්න කලින් ප්‍රශ්නයක් ලියාගන්න මෙහෙම මුලින්ම දැන් ලියන පොත් අරගෙන දැන් අර ක්‍රියාකාරකම් වගේම තමයි මේ ක්‍රියාකාරකම් යන්නේ ෂේඩ් පාඩු මූණු කියලා ඉක්මනට දාගන්නකෝ වැඩි වෙලා ගන්න එපා ෂේඩ් පාඩු මූණු කියලා දාගන්න ඉක්මනටම ෂේඩ් පාඩු මූණු කියලා දාගමු ඉක්මනටම වැඩි වෙලා ගන්න නැතුව අපි දොඩ පුතාල ඉක්මන් කරමු ඉක්මන් කරන්න ෂේඩ් පාඩු මූණු කියලා දාගෙන තාලිවරද දාගන්න දාගන්න ඉක්මන් 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 කරන්න වැඩි වෙලා ගන්න එපා හෑන්ඩ් රේස් මාක් එක දාලා පුරුද්ද තියාගන්න එමතිස්සෙම සර්ට කියන්න බෑනේ පුතේ ඒක. ඔයාලා ඒක පුරුදු වෙන්න ඕනේ දැන් ඉතින්. හරි අවබෝධයි. ඉක්මන් කරමු. ඉක්මන් කරා. හරි. ප්‍රශ්නයක් ලියාගන්න මේ විදියට. දැන් මම ඉතින් ඔයාලා හුරු කරනවා සාමාන්‍ය පෙළ විභාගයට. ඔයාලා දන්නවා සර් පෙන්වන්නම් දැන් නෙවෙයි පසුව පෙන්වන්නම්. දැන් පෙන්වන්නම් මේ තියෙන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට අහපු ප්‍රශ්න පත්‍රය කියන්නේ ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්න පත්‍රය. බලන්න ඔය ප්‍රශ්න පත්‍රයේ PDF එකක් තමයි දැන් ඔයාලට පෙන්නන්නේ. බලන්න මේකේ තියෙන ප්‍රශ්නයක් බලන්න පහත සඳහන් sorry පහත දැක්වෙන පින්වරුන් සිංහල වාක්‍යංගලයේ අල්ලදු ආංගල වාක්‍යංගලයේ තමිල් මොලි පෙරපරුව පහත දැක්වෙන සිංහල වාක්‍ය හෝ ඉංග්‍රීසි වාක්‍ය දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න. බලන්න මට මේ පොත අවශ්‍යයි එනකු ඉන්ද පුත්තම් වේඳු නැත්නම් දේවි මට මේ පොත අවශ්‍යයි බලන්න කොහොමද ඒක සිදු වුනේ බලන්න හන විදිය
प्रश्न मम रोहले सेवय करमिन सिटि प्रश्न विभाग प्रश्न දෙමළ වාක්‍යවලට ගැළපෙන පහත සඳහන් බලන්න අතන වචන දුන්නේ මේක බලන්න ප්‍රශ්නය දෙන විදිහස පහත සඳහන් දෙමළ වාක්‍යවලට ගැළපෙන දෙමළ වාක්‍යවලට ගැළපෙන සිංහල තේරුම ලියා දක්වන්න පහත සඳහන් දෙමළ වාක්‍යවලට ගැළපෙන සිංහල තේරුම ලියා දක්වන්න පහත සඳහන් දෙමළ වාක්‍යවලට ගැළපෙන සිංහල වාක්‍ය ලියා දක්වන්න පහත සඳහන් දෙමළ වාක්‍යවලට ගැළපෙන සිංහල තේරුම ලියා දක්වන්න පහත සඳහන් දෙමළ වාක්‍යවලට ගැළපෙන සිංහල තේරුම ලියා දක්වන්න හරි නේද මම හිතනවා ප්‍රශ්නේ ඔක්කොම ලියල ඉවර ඇති කියලා वाक्य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 वाक्
හරි අවබෝධෙන් ලස්සනට වැඩේ කරමු පුතේ ලස්සනට වැඩේ කරමු අපි ලස්සනට වැඩේ කරමු ලස්සනට වැඩේ කරමු අපි ලස්සන්ට වැඩේ කරමු පුතේ කග්ගාලික් මං කරන්න හරිම නියමයි කියලා ඉක්මන් කරමු सरलाई लस्ट वेड़े कर
ඉක්මන් කරලා වාක්‍ය ටික ලියන්න 2 2 3 4 5 6 ඔය වාක්‍ය 60ක් ගාලා පහක් ලියාගෙන එතකොට ඔය ක්‍රියාකාරකමක් කරනවා මේ වාක්‍ය ටිකේ තේරුම් ටිකක් කතා වෙනවා මේ ක්‍රියාකාරකමක් සාකච්ඡා වෙනවා පහත සඳහන් වැකි වල පහත සඳහන් වැකි ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙන්න පින්තූර වලට ගැලපෙන අංකය යොදන්න ඒ විදිහට තමයි පුතේ ප්‍රශ්නේ දුන්නේ ප්‍රශ්නේ තියෙන ක්‍රියාකාරකම ඉතින් ක්‍රියාකාරකමට හා ගිහිල්ලා තමයි මෙතන වැඩේ කරන්න තියෙන්නේ හේතුව තමයි අපේ ළමයි ක්‍රියාකාරකමක් කළා ඇති එහෙම කළා කියනවනේ එහෙම නෙමෙයි පුතේ අපිට හැම දෙයක්ම ග්‍රහණය වෙන්න නම් අපි හැම දෙයකටම සූදානම් වීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ පුතේ ඉතින් අනිවාර්යෙන් අංක එක වෙන්නේ එක හොඳ අවබෝධයෙන් අපේ වැඩ ටිකට යමු හරි ඉක්මන් කරක් ඉක්මන් කරක් දෙන වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න දෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගමු ප්‍රයෝජනය ගන්න ඉක්මන් කරන්න තව විනාඩි 10ක් දෙන්න ඉක්මන් කරක් මම කරමු පළවෙනි වාක්‍ය ලියා ගන්න ඊළඟට ඒකට පුළුවන් නම් සිංහල තේරුම ලියන්න ඕව තමයි වැඩ කරෙන්න ඕන මම දැන් පෙන්වන 2020 අහපෝ ඕ ලෙවල් තමිල් පේපර් එක ඉතින් ඒවට මුණ දෙන්න නම් මේ දුණ පුතාලා දැම්ම ඉඳන් හොඳට ඕවට යෙදිලා ඉන්න ඕන නැත්තම් එක සැරේ ආවට පස්සේ පුතේ අපේ ළමයින්ගේ තියෙන වැරද්දක් ඔය තියෙන්නේ සරේ දැක්කට පස්සේ හා අපිට පුළුවන් කියලා හිතනවනේ එතකොට දන්නේම නැහැ අපි අමාරු වැටලි කරයි ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ ඉතින් හොඳට වැඩ කරගන්න පුළුවන් ළමයි ඉන්නවා ඉතින් අපේ වැඩටි කරමු අපි බැරි නෑ අපිට කරමු 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 බැරි නෑ උත්සාහ කරමු උත්සාහ කරමු උත්සාහ කරමු දෙමළ තේ සිංහල තේරුම් ටික ලියන්න බැරි නට කමක් නැහැ මට දෙමළ වාක්‍ය ටික ලියා ගන්න කොටක් දාලා ඒ පැත්තට හදාගමු තම තුන්වෙනි පාඩම. ඊයෝ බය වෙන්න එපා. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන් ලස්සනට වැඩේ කරමු ලස්සනට ඉක්මන් කරන්න පළවෙනි වාක්‍ය බලන්න ඔයාලා ලියන අපිට මෙසේ කියන්නම් ඉරතින කක්කලුක්කු පුහල් පෙට්‍ර ඉඩම් සෙබර ගමුව මාහානත්තිල් උල්ල මාවට්ටම් හරිම ලේසි ඊළඟට දෙවෙනි යාල්පාණත්තිල් උල්ලදෝ இந்துக்களில் பிரசித்த பெற்ற ஆலயம் ඔය වචනේ ආලයම් කියන වචනේ ඉතාම වැදගත් වචනයක් අවුරුදු දෙකක දැනට ඕ ලෙවල් MCQ අහලා තියෙනවා බලන්න මූද්‍රාවදෝ වාක්‍යම් கண்டியில் உள்ளதோ புத்தரின் புனித சத்தம் வைக்கப்பட்டுள்ளதோ බලන්න ඊළඟට நான்காம் வாக்கியம் காசியப்பனால் கட்டப்பட்டது சித்திரங்கள் பிரசித்தி பெற்றவை இலங்கட திருகோணமலையில் உள்ள பிரசித்தி பெற்ற கடற்கரை பிரதேசம்
அடுத்த வாக்கியம் பாருங்கள். நாங்கோ மதத்தவரும் வழிபாடு செய்யும் இடம் இது ஒரு மலை. ஹரிமணியம் இப்பங்கரம் මේ වෙලාවේ ප්‍රයෝජනය ගන්නට නැත්තම් අපරාධයක් උදේ හොඳට මතක තියාගන්න එක මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගන්න නැත්තම් මේක ඔයාල කරන ලොකුම ලොකු අපරාධයක් මං කරමු මං කරක් 10 10 වෙලාව බලන්න කොච්චර වෙලාව යන ඉක්මන බලන්නකො දැන් අපි 9ට ක්ලාස් එක පටන් ගත්තා පැය විනාඩි 10ක් ගිහිල්ලා දැනුනේ නැහැ मगे विषय मम भाषा वी मम मगेम उपरी गुडक दिमापे आयतन गुडक दंडदे हरमणीयम हरने मंकर 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 मंकरी देखा देना मंकर 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 मकर दिन मिला प्रयोजन गंद මං කරා තංගාලෝ වාක්‍ය හය ලියන්න කියලා කිව්වේ ලියන ඉවරයි හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න 17යි තව ඉන්නවනේ භාගයකට වඩා ඉන්නවා මං කරන්නකෝ වැඩි වෙලා ගන්න එපා මං කරන්ද
මං කරමු වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරමු ඇති නේද තව වෙලාව ඕනද ආ ඇති අපි බලමු නීලි වෙරයි නේද හැන්ඩ් රේස් මාක් එක දාන්න 29යි 32යි ඇති දැන් ඇති පුතේ කාලය අපි බලමු අච්චු පොත ගන්න දැන් ඔක්කොමලා අච්චු පොතේ ක්‍රියාකාරකම් අංක 3 කතා කරා වගේම ලස්සනට ඔබ නුවර දාගමු ඒක ලේසියිනේ अरे बालों मुदलाम वाक्यम इरत्तीन कटकलुको पुहल पेट्र इडम सेपरु गमो माहानतिल उल्ल मावट्टम लिया गन्ने मैनिक गल वलटे लिया गन्ने मैनिक गल वलटे पुहल पेट्र इडम ප්‍රසිද්ධියක් දරු ස්ථානයකි ලියා ගන්න මැණික් ගල් වලට ප්‍රසිද්ධියක් දරු ස්ථානයකි 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 ප්‍රසිද්ධියක් දරු ස්ථානයකි ප්‍රසිද්ධියක් දරු ස්ථානයකි සයි අடுத்த වාක්‍යයෙන් පාරුංගල් සප්‍රගම මහානතිල් උල්ල මාවට්ටම් ලියා ගන්න සබරගමුව පළාතේ ඇති සබරගමුව පළාතේ ඇති දිස්ත්‍රික්කයකි 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 දිස්ත්‍රික්කයකි සබරගමුව පළාතේ ඇති දිස්ත්‍රික්කයකි හරි අපි ගැලපෙන අංක ටික පසුව කතා කරමු බලන්න පළවෙනි වාක්‍ය මැණික් ගල් වලට ප්‍රසිද්ධියක් දරු ස්ථානයකි සබරගමුව පළාතේ ඇති දිස්ත්‍රික්කයකි ඒක තමයි පළවෙනි වාක්‍ය අපි බලමු අංක 2 යාල්පාණතිල් උල්ලදු ඉන්දුක්කලින් පිරසිට පෙත්‍ර ආලයම් ලියා ගන්න යාපනයේ පිහිටා ඇත යාල්පාණතිල් උල්ලදු යාපනයේ පිහිටා ඇත යාපනයේ පිහිටා ඇත යාපනයේ පිහිටා ඇත යාපනයේ පිහිටා ඇත හින්දුකලින් හින්දු ජනතාවගේ යාපනයේ පිහිටා ඇත හින්දු ජනතාවගේ පිරිසිද්ධි ආලයම් කියන්නේ ප්‍රසිද්ධ දේවාලයකි හින්දු ජනතාවගේ
प्रसिद्ध देवालय की हिंदू जनता वगे 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 प्रसिद्ध देवालय की सर மூன்றாம் வாக்கியம் பாருங்கள் துங்கிரி வாக்கியம் பாருங்க கண்டியின் உள்ளது ஒளியாகන්න மகனுவர திபே மகனுவர பிஹிதா திபே ஒளியாகන්න மகனுவர பிஹிதா திபே மகனுவர பிஹிதா திபே மகனுவர பிஹிதா திபே கண்டியில் உள்ளது மகனுவர பிஹிதா திபே புத்தரின் புனித தந்தம் வைக்கப்பட்டுள்ளது புதே புத்தரின் கீழே கேனே புது ரதுங்கே இல்லையாகந்த புது ரதுங்கே புது ரதுங்கே புது ரதுங்கே புனித பிவித்துரு தந்த தாதுன் வஹன்சே தெம்பத் கொட்ட அத்த बुदुर अदुंगे पिवितुरु दंत दातून वहां से तेंपत कोट एत बुदुर अदुंगे पिवितुरु दंत दातून वहां से तेंपत कोट एत तेंपत कोट एत तेंपत कोट एत තැම්පත් කොට ඇත දන්ත ධාතුන් වහන්සේ බුදුරදුන්ගේ පිළිතුරු දන්ත ධාතුන් වහන්සේ තැම්පත් කොට ඇත සරි අடுத்த වාක්‍යයෙන් பாருங்கள் காசியப்பனால் கட்டப்பட்ட துளியாகන්න காஷ்யப රජතුමා විසින් සාදන ලදී කාශ්‍යප රජතුමා කියලා ගන්න ඕනෙත් නැහැ හේතුව කාශ්‍යපණාල් කියලානේ තියෙන්නේ කාශ්‍යප විසින් කියලාම ගන්න කාශ්‍යප විසින් සාදන ලදී කාශ්‍යප විසින් සාදන ලදී හරි අවබෝධ ලියාගමු කාශ්‍යප විසින් සාදන ලදී කාශ්‍යප විසින් සාදන ලදී சித்திரங்கள் பிரசித்தி பெற்றவேல் சித்திர வலட்ட பிரசித்தியட பத்வாத சித்திர வலட்ட பிரசித்தியட பத்வாத சித்திர வலட்ட பிரசித்தியட பத்வாத சித்திர வலட்ட பிரசித்தியட பத்வாத චිත්‍රවලට ප්‍රසිද්ධියට පත්ව ඇත චිත්‍රවලට ප්‍රසිද්ධියට පත්ව ඇත චිත්‍රවලට ප්‍රසිද්ධියට පත්ව ඇත චිත්‍රවලට ප්‍රසිද්ධියට පත්ව ඇත සරි அடுத்த வாக்கியம் ஐந்து வாக்கியம் பாருங்கள் திருகோணமலையில் உள்ள நூலியாகண்ட திரிகுணாமலையே பிஹிதா அத்த திரிகுணாமலையே பிஹிதா அத்த திரிகுணாமலையே பிஹிதா அத்த பிரசித்தி பெற்ற கடற்கரை பிரதேசம் பிரசித்தியட பார்த்து ප්‍රසිද්ධියට පත් මුහුදු වෙරළ ප්‍රදේශයකි 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 ප්‍රසිද්ධියටපත් මුහුදු වෙරළ ප්‍රදේශයකි ප්‍රසිද්ධියටපත් මුහුදු වෙරළ ප්‍රදේශයකි
ප්‍රසිද්ධියට පත් මුහුදු වෙරළ ප්‍රදේශයකි. ප්‍රසිද්ධියට පත් මුහුදු වෙරළ ප්‍රදේශයකි. බලන්න 6 වෙනි වාක්‍යය නාන්ගුරු මදත්තවරුන් වළිපාඩු செய்யும் இடம் இது ஒரு மலை. ලියා ගන්න. නාන්ගු මදත්තවරුන් පුතේම නාන්ගු කියන්නේ හතර මදම් කියන්නේ ආගම මදත්තවරුන් ලියා ගන්න ආගම් හතරේම ආගම් හතරේම හතර හතර ආගම් හතරේම ආගම් හතරේම අය ආගම් හතරේම අය වන්දනා කරන ස්ථානයකි ආගම් හතරේම අය වන්දනා කරන ස්ථානයකි ඉදු උරුමලේ මෙය කන්දකි 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 හරි බලමු පළවෙනි වාක්‍යය මණික්ගල් වලට ප්‍රසිද්ධියක් ලැබූ ස්ථානයකි සබරගමුව පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි එතකොට දැන් බලන්න ඔය පළවෙනි වාක්‍යය ඔය තියෙන්නේ එතකොට දැන් මෙතන තියෙනවා වාක්‍ය 6ට ගැළපෙන පින්තූර 6ක්. ඒ වගේම තමයි ඔයාලට කොයිද ඔෆිසර් දුන්නා පුංචි ක්‍රියාකාරකමකුත් ඔයාලගේ ලියන පොතට. එතකොට බලන්න පුළුවන් පළවෙනි එකට එන්න ඕන මෙන්න මේ රූපේ. පුතේ මේ තියෙන්නේ පතලක ආකෘතියක්. ඒ කියන්නේ පතලක රූප සටහනක් තමයි තියෙන්නේ. බලන්න දෙවෙනි එක යාල්පානත්තිල් උල්ලදු ඉන්දුක්කලින් පිරසිති පෙට්‍රාල ආලයම්. යාපනයේ පිහිටා ඇත බලන්න ඊළඟට හින්දු හින්දු ජනතාව අතර ප්‍රසිද්ධ දේවාලයකි දේවාලයක් දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ මේක බලන්න ඒකේ තියෙන ආකෘතියත් එක්ක හරි බලන්න තුන්වෙනි එක කණ්ඩීන් උල්ලදු බුත්තරින් බුත්තරින් පුනිද දන්තම් වෛකපට්ටුල්ලදු මහනුවර පිහිටා තිබේ බුදු රදුන්ගේ පිවිතුරු ධාතු ඒ කියන්නේ දන්ත දන්ත ධාතුව තැම්පත් කොට ඇත. ඒකට ඉතින් එන්න ඕන දලදා මාලිගාව තමයි අංක 3 එන්න ඕන ඒකට. අංක 4 කාසියප්පනාල් කටපට්ටු සිත්‍තිරංගල් පිරසිත්ති පෙට්‍රණවයි බලන්න කාශ්‍යප විසින් සාදන ලදී චිත්‍රවලට ප්‍රසිද්ධියක් උසුලා ඇත. දැක්ක ගමන් මතක් වෙන්නේ මොකද කාශ්‍යප කිව්ව ගමන් සීගිරිය පස්සෙනික බලන්න තිරිකෝණමලයේ ඉන්නුල්ල වූ පිරසිද්ධි පෙට්‍ර කඩක්කරේ පිරදේශම් ත්‍රිකුණාමලයේ පිහිටා ඇත ප්‍රසිද්ධියට පත් මුහුදු ප්‍රදේශයකි එකට එන්න ඕන පහ අන්තිමකට එන්න ඕන 6 වෙනි එක මොකක්ද මේ කන්ද සිරිපාදය ඒ කියන්නේ ශ්‍රීපාද පත්මය හරි දැන් ඒ ක්‍රියාකාරකම හරි ක්‍රියාකාරකම කෙරුණා නමුත් පුතේ හොඳට මතක තියාගන්න අපේ දූල පුතාලට සර් දීලා දෙන ප්‍රශ්නය පුතේ ඔයාලට 2020 ඒ කියන්නේ ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ දෙමළ ප්‍රශ්න පත්‍රයේ සර් පෙන්නුවා ඉතින් පෙන්නුවට පස්සේ අපේ දූල පුතාලට ඒකින් අවබෝධයක් ගන්න තිය කියලා මම හිතනවා ඉතින් හැම දෙයක්ම අපි කරන්න ඕනේ ඉතාමත් ගුණාත්මක භාවයකින් යුතුව ඉතින් ඔන්න අද ක්‍රියාකාරකම් දෙකක් කරා නිකන් නෙවෙයි ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රශ්න අකුතු දෙකක් එක්ක තමයි අපි වැඩ ටික කරේ ඉතින් දවසකට කරන වැඩ ප්‍රමාණය පුතේ ඉතාමත් සාර්ථක විදියට යන්න ඕන අපේ දූල පුතාලත් එක්ක ඉතින් ඇත්තටම අපි ඒවත් එක්ක අපේ වැඩ ටික කලමනාකරණය කීපව කරගෙන යද්දි අපිට විවිධ බාධක එනවා ඉතින් ඒ වගේ ගණන් ගන්න දේවල් නෙවෙයි පුතේ ඉතින් ওই විදුලි අර්බුදයත් එක්ක ඇත්තටම අපිට කරන්න තියෙන කාලයත් එක්ක අපිට තියෙන මෙහෙ ෆිසිකල් පන්ති ඒ වගේම අපේ ඔන්ලයින් ඇකඩමිය තුල තියෙන පන්ති කෝසස් ටික ඩිප්ලෝමා ටික ඉතින් ඒවා මේවත් එක්ක ඉතින් ඇත්තටම මමත් වෙලාව හදාගන්න ලොකු ආයාසයක් ලබා දුන්නා එතකොට ඒ වෙලාවත් එක්ක ඔයාලා
ඔයාලගේ අනිත් ක්ලාසස් ක්ලෑෂ් වෙන්නේ නැති විදිහට තමයි අපි ටයිම් ටේබල් එක හැමදාම වැඩ ටික කරන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපේ දුන්න පුතාලත් එක්ක ඕන දෙයකට අපි ඉන්නවා ආයතනයක් විදිහට. ඉතින් හොඳ විදිහට වැඩ ටික කරගන්න අනිවාර්යයෙන්ම අපි ඒකට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන් මේ අවුරුද්ද තුළ පැවැත්වෙන ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ 11 ශ්‍රේණියේ දුන්න පුතාලට මගේ විෂය පැත්තෙන් මගින් වෙන්න ඕන උපුටම් මම උපරිම කරලා දෙනවා ගුරුවරයෙක් විතරයි ඔබට හොඳටම තේරෙනවා. ඉතින් පුතේ ඔය වැඩ කටයුතුත් එක්ක හොඳ අවබෝධයෙන් හොඳ ප්‍රතිඵලයක් හදා ගැනීම අරමුණින් අපි වැඩ ටික කරගෙන යමු. අද කතා කරපු ක්‍රියාකාරකම් දෙකේ හොඳට මතක තියාගන්න ඔය කතා කරපු හැම දෙයක්ම ලියන පොතේ ලියාගත්තා අපි. ඉතින් ඒකෙන් එතකොට අච්චු පොතත් කම්ප්ලීට් වෙනවා. නෝට් පොතත් අස්සලටම වැඩ ටික කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් පුතේ හොඳ විදිහට වැඩ කරමු අපි ප්‍රතිඵල හදා ගැනීමේ බලාපොරොත්තු වෙන්න. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු ඉතුරු කොටසේ. සියලු දෙනා පරිස්සමින් ඉන්න. වණක්කම් ආයුබෝවන්. ගුඩ් මෝර්නින් ටුඩේ. තෙරුවන් සරණයි. අදත් වාරම් මීන්දු සන්දිපොම් සරණයි.